මට ආරංචි විදියට සෞඛ්‍ය ඇමතිතුමිය නම් හොඳටම ෆේල්. සෞඛ්‍ය ඇමතිතුමිය හොඳටම ෆේල් වෙලිවල මොකද මේ එදාරර මේ ධම්මික පැනිය බීලා ඊට පස්සේ වෙච්ච කුරෝලුවත් එක ගිහිල්ලිවල්ලා හට්ටියක් අරගෙන ගිහිල්ලිවල්ලා දැම්මනේ අර පාලමකින් පල්ලෙහාට ඒ විදියට. එතකොට ඒ සිංහගේ පුතා මේ විදියට ඇවිල්ලිවල්ලා බලු වෙනවා කියලා කියනකොට මට පොඩි සැකයක් තියෙනවා. මේ දැන් ඉස්සරහට ඒ අධ්‍යාපනය ෆේල්ම ෆේල් අප්පච්චියෝ ඕ මනුස්සයා නම් හැබැයි අයින් එලිවල එනවා කියලිවල කියන්නේ මේ අපිව බලාගන්න මේ විදේශ කටයුතු එකට. විදේශ කටයුතු ආවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඉතින් එතනත් ෆේල්ම තමයි. ඉතින් විදේශ අයිබන් කියලා ආදරෙන් පිළිගන්නවා Apple කඩේ නුවණත් සමග සොඳුරු සංවාදයකට. මගේ මාතෘකාව ඉතින් අයිබෝවන් සුබ ගමන්. මොකක්ද මේ මාතෘකාව මෙහෙම එනකොට ඔබලාට මොනවද හිතෙන්නේ? මම මේ කතා කරන්න යන්නේ කියලා වල සමහර විට කුතුහලයක් ඇති. අපට කනින් කොනින් නාරංචි වෙනවා ළඟදී කැබිනට් මණ්ඩලය උතියෙන්න ඕනේ කල් ලංකාවේ. ඒක නැතුව මේ අමාරුයි. මොකද මේ කට්ටියට කන්න පුළුවන් වපසටියක් හදන්න තියෙන ඔතනනේ. එතකොට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් එනවා කියලා වල අපිට නිකන් අනින් කනින් ආරංචි වෙලා තියෙනවා. එතෙන්දී මම ඉතින් ආයිබුවන් කියලා වෙලා කිව්වේ මේ අපේ සෞඛ්‍ය ඇමතිනිය, ඊට පස්සේ අපේ අධ්‍යාපන ඇමතිතුමා, ඊට පස්සේ අපේ විදේශ සේවා අපට ගොඩාරයක් ළඟ විදේශ සේවා ඇමතිතුමා ඔක්කොටම ඉතින් ආයිබුවන් කියන්න තමයි තියෙන්නේ. මම හිතන්නේ ඒ කට්ටියගේ දේශපාලන වශයෙන් ඒ කට්ටිය ෆේල් කියලිවල. මොකද ඒ කට්ටිය ෆේල් කියලිවල ඒ කට්ටියගේ මාරුවීම් ඔක්කොම තියෙනවා. හැබැයි අනික් කට්ටිය කවුරුවත් ෆේල් නෑ. ඒ කට්ටිය හරි සක්සස් වෙච්ච මේ ළඟදි බැසිල්ලාව බැසිල් අවුරුද්දයක් ලංකාවේ දේශපාලනේ එක බැටල්යක් අරගෙන දිව්ව. නමුත් ඒ බැටල් එක දුවනකොටත් ඒකත් මදි කියලිවල. දැන් පාර්ලිමේන්තුවටත් ගෑනලිවල පාර්ලිමේන්තුවෙත් දැන් ඉතින් ලොකුම් බැටල්යක් දීලිවල. දැන් ඉතින් එයා ඉතින් මේ 400 මේ එක රන් කරනවා. ඉතින් ඒක රන් කරනකොට ඒ කට්ටිය කිසි තැනක ෆේල් නෑ. හැබැයි මේ මට ආරංචි විදියට සෞඛ්‍ය ඇමතිතුමිය නම් හොඳටම ෆේල්. සෞඛ්‍ය ඇමතිතුමිය හොඳටම ෆේල් වෙලිවල. මොකද මේ එදාරර මේ ධම්මික පැනිය බීලා ඊට පස්සේ වෙච්ච කුරෝලුවත් එක ගිහිල්ලිවල්ලා හට්ටියක් අරගෙන ගිහිල්ලිවල්ලා දැම්මනේ අර පාලමකින් පල්ලෙහාට. ඒ වෙලාවේ දැම්මට පස්සේ මුට්ටිය මේ ඒ හට්ටියද මුට්ටියද බිඳිලා ගිහිල්ලා ඒකෙන් මේ සෞඛ්‍ය ඇමතිතුමිය හොඳටම කුරෝලු වෙලා ගියා. ඒ තැනට එනවා කියලා වෙලා කියන්නේ රමේෂ් පතිරණ. එතකොට රමේෂ් පතිරණ කියලා කියන්නේ ඩොක්ටර් කෙනෙක්. අපිට එතෙන්දී තර්කයක් නැහැ. හැබැයි අරයා ෆේල් කියන එක නම් හොඳටම මතකයි. මොකද මට චීන කෙල්ල ගිහිල්ලා ඉඹ ගත්ත විදියට මට හිතුණා එදා මෙයා ෆේල්ම තමයි කියලා. ඊට පස්සේ අපි තව ආරංචි හැටියට තව ගොඩාරයක් අය ෆේල්. ඒ අයගෙන් ගත්තට පස්සේ විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන ඔහු යනවා කියලා කියනවා උසස් අධ්‍යාපන. එතකොට දිනේෂ් ගුණවර්ධන කියලා කියන්නේ ලංකාවේ දේශපාලනේ මේ පිරිසුදු දේශපාලන ගමනක් ආ මිනිස්සු. එතෙන්දී දිනේෂ් ගුණවර්ධනලාට ඇත්තටම ලොකු කතා කියන්න නැහැ. ඒ මිනිසුන්ගේ හැබැයි මහජන පක්ෂය මම හිතන්නේ මට මතක විදියට මේ මහජන පක්ෂයෙන් අත්පොත් තබලා එකටි පියාගේ පක්ෂයෙන් අහුම්මම ඇවිල්ලිවල එයා ඊට පස්සේ එයාගේ මල්ලි ඔය විදියට දේශපාලනේ යම්කිසි ස්ථාවරයක ඉඳලිවල රටේ අගමැති වෙන්න ඕන තරම් සුදුසුකම් තියෙන පුද්ගලෙක්. එතකොට ඔහු මේ වෙලාවේ අසමත් කියලිවල විදේශ කටයුතු එකෙන් ගලවනවා කියලිවල කියන්නේ මට හිතෙන්නේ නැහැ මේක මොන බලපෑමක්ද කියලිවල. හැබැයි මේ වෙලාවේදී ඔහුත් එක අඩියක් පිටිපස්සට තියලා තියෙනවා. මම හිතන්නේ මහජන එක්සත් පෙරමුණ කවදක හරි දිය වෙලා ගියොත් එහෙම තමන්ගේ පුතාගේ අනාගතේ පොහොට්ටුවෙන් හරි ගමන එලි කරන්න ඕනේ කියලා වගේ අදහසක්ද දන්නේ නැහැ මොහු මේ තියපු අඩිය පිටිපස්ස නැත්තම් ඔතෙන්දී. මම හිතන්නේ බොරලුගොඩ සිංහයා මේ දිනේෂ් ගුණවර්ධන තාත්තා මට මතක විදියට හරියටම මතක නැහැ. නමුත් මතක විදියට ඒ විදියට. එතකොට ඒ සිංහගේ පුතා මේ විදියට ඇවිල්ලිවෙලා බලු වෙනවා කියලා කියනකොට
මට පොඩි සැකයක් තියෙනවා මේ දැන් ඉස්සරහට ඒකටි මහජන එක්සත් පෙරමුණේ යම් කිසි මේවකක් එක්ක පුතාගේ අනාගතය හරිගස්සන්න අඩියක් පිටිපස්සට ගත්ත දෝ කියලා හැඟීමක් තියෙනවා. එතෙන්දී ඉතින් අපි ඕක බලාගෙන දිමු. දේශපාලනයේ තතුදත් මිනිස්සු ඕගෙන තව ඉස්සරහට අපට ආරංචි මාර්ග දෙයි. එතකොට අපි මොකද අපි ලංකාවෙන් පිටින් නිසා අපිට හරියටම ගැඹුරු මාර්ථය ගන්න ටික දවසක් යනවා. ඒ නිසා ගත්තේ ගමන මම එනවා. ඒ වගේම GLP රිස් අධ්‍යාපනය ෆේල්ම ෆේල් අපොච්චියෝ ඕ මනුස්සයා නම් හැබැයි අයින් එලිවල එනවා කියලා කියන්නේ මේ අපිව බලාගන්න මේ විදේශ කටයුතු එකට. විදේශ කටයුතු ආවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඉතින් එතනත් ෆේල්ම තමයි. ඉතින් විදේශ කටයුතු කියලා කියන්නේ 60 පැනලා 70 පැනලා මේ බණක් දහමක් අහගෙන පැත්තක තියන්න ඕන මිනිස්සු මේ ඕවට ගෑන්ලිවල ඉතින් ඕව සක්සස් කරන්න පුළුවන් වෙයිද? එතකොට විදේශ කටයුතු ඇමති වශයෙන් දිනේෂ්කින් ගලවල්ලිවල GLP රිස් කියනවා කියලා කියනවා. ඊට පස්සේ පවිත්‍රගෙන් අර ගලවල්ලිවල රමේෂ් පතිර්ණ කියනවා. ඊට පස්සේ අපේ අධ්‍යාපන ඇමතිකම දැන් GLP රිස්නේ කරේ. එතකොට GLP රිස්කින් අධ්‍යාපනය යනවා කියලා කියන්නේ පොච්චෝ අධ්‍යාපනයත් හරි අධ්‍යාපනය කියලා කියන්නේ හොඳටම අධ්‍යාපනය අහදාල්ලා තියෙන ගම්පා දිස්ත්‍රික්කේ හොඳම මන්ත්‍රී තමයි අධ්‍යාපන ඇමති වෙන්නේ ප්‍රසන්න රණතුංග. අධ්‍යාපනයට අබම සරණයි. එතනින් එහාට මට මතකයි එක සැරයක් හඬපටයක් එළියට යනවා. එයාගේ ඉන්න චෙයාමන් කෙනෙක් ඒ තමන්ගේ එවපු ප්‍රොපෝසල් එකට අත්සන් කර නැහැ කියලා ඒ චෙයාමන්ට බණින කුණුහරුප ටිකම ඇති අධ්‍යාපන සුදුසුකම් හොඳටම ඇති අධ්‍යාපන ඇමතිකම එයාට දෙන්න. එතකොට GLP ස්කින් ගල්බලිවල අධ්‍යාපන ඇමතිකම ප්‍රසන්න රණතුංගට යනකොට ඊට පස්සේ බලශක්ති උදේ ගම්මන් පිළගෙන් ගලවලිවල කෙහෙලිය රඹුක්වැල්ලට. එතකොට කෙහෙලිය රඹුක්වැල්ල ඉන්නේ ජනමාධ්‍ය අමාත්‍ය. එතකොට ජනමාධ්‍ය අමාත්‍යකම යන්න හදනවා දලසල්හප්පෙරුමට යනවා කියලා තමයි තතුදත් ආරංචි මාර්ගය එන්නේ. දලසල්හප්පෙරුම කියලවල කියන්නේ ඉතින් මේ දැන් ඉතින් මේ ඔය විදියට පේල් කියලවල පැත්තකට දාලා තියෙන මිනිහෙක් මේ මොකද මේ ගිය ආණ්ඩුව පත් කරන වෙලාවේ ලොකු රෝල් එකක් ගෙනිච්ච පුද්ගලයෙක් තමයි දලසල්හප්පෙරුම කියලවල කියන්නේ. අධික සීතු කාල ගුණයක් තියෙන රටකට ෆ්‍රිජ් එකක් අවශ්‍ය නැහැ කියලා හිතන්න පුළුවන්. හැබැයි ඕ දලසල්හප්පෙරුම කියන පුද්ගලයා දුන්නොත් එහෙම ඕක මාකටිං කරපන් ෆ්‍රිජ් එකක් විකුණ ගන්න පුළුවන් විදියට මාකටිං කරපන් කිව්වොත් එහෙම දලසල්හප්පෙරුම ඒ වගේ හොඳ කතික හැකියාවක් තියෙන හොඳ අධ්‍යාපනයක් තියෙන ඒ වගේම හිටපු කතෘ කෙනෙක්. එතකොට ඒ වගේ මිනිස්සු දැන් අද පැත්තකට වෙලා ඉන්නේ ඇයි මේ දැන් කරන කෙලෙහිනිකන් වල දේවල් බලාගෙන ඉන්න බැරුව තමයි පැත්තකට වෙලා ඉන්නේ. එතකොට ජනාධිපති පත්ෙන් ඉස්සෙල්ලා ඒ මිනිස්සු ලොකු රෝල් එකක් කරා ඕ ජනාධිපති පත් කරන්නේ. ඊට පස්සේ ඒ මිනිස්සු දැන් පැත්තකට වෙලා ඉන්න ඕනේ. එයා බලාපොරොත්තු වුණා එයා ඉස්සෙල්ලා ඕ දින 52 ඊට පසුවත් ඔහු අධ්‍යාපන ඇමති වශයෙන් ඉඳලා ලොකු ප්‍රතිසංස්කරණ ගොඩාරයක් ගෙනාවා. ඒ ප්‍රතිසංස්කරණ ඒ යා දුන්නේ පොරොන්දු ටික ඉෂ්ට කරන්න ගියා නම් එහෙම අධ්‍යාපනයට හොඳ තැනක් එනවා. හැබැයි ඔව් මහාණ්ඩුව එතකොට පොඩ්ඩක් අර මිනිස්සුන්ගේ පැත්තට පොඩ්ඩක් වැඩිපුර යනවා ක්‍රෙඩිට් එක. එතකොට මුන්ට කැමති නෑ හැමතිස්සෙම ඕ මිනිස්සු ක්‍රෙඩිට් අරගෙන ඉවල ඉස්සරහට එන එක ඕ මිනිස්සු කැමති නෑ. ඉතින් දලසලහප්පෙරුමලා ඒ විදිහට ගහලා පැත්තක තියලා තියන තමයි උන්ට කැමති. ඉතින් මම එදත් කිව්වා මගේ වීඩියෝ එකක් ඇති මෙතන තියෙන කාඩ් එකෙන් බලා ගන්න පුළුවන්. දලසල්හප්පෙරුමලා ඊට පස්සේ උදේ ගම්මන්පිල්ලා ඊට පස්සේ විමල් වීරවංශලා මෛත්‍රීපාල සිරිසේනලා ඊට පස්සේ මහින්ද අමරවීරලා දායසිරි ජයසේකරලා ඔය කට්ටිය එහෙම කටවල් වහලා පැත්තකට කරලා තියන්න පුළුවන් පුද්ගලයෝනේ මේ මිනිස්සු හරි තැනට හරි විදියට කතා කරන්න පටන් ගත්තට පස්සේ කට්ටියකින් පැට්‍රෝල් වෙනවා. ඒක නිසා පරිස්සමෙන් යන්න ඔන්න ඕ විදිහට තමයි මේ කාලේ ඉතින් කට්ටියට ආයුබෝවන් කියන්න තියෙන්නේ. අනේ බොහොම ස්තුතියි පවිත්‍රා දේවි වන්නේ ආරච්චි මෙන්න ආයුබෝවන් යන්න තොලොංචි වෙලා ඕවා කරන්න පුළුවන් එකිනෙකට දීලා යන්න. මොකද මේ රටක සෞඛ්‍ය ඇමතිනිය ගිහිල්ලා මුට්ටි විසි කර කර හිටපු කාලය දැම්මත් ඉවර වෙනවා නම්
හොඳට මොහොඳයි. එහෙනම් අපි ගියා අයිත් ඇපල් කඩේ නුවණත් සමග සොඳුරු සංවාදයකට එනවා ඉක්මනටම. අයිබෝවන්.